දවසක්සිියලු දෙනාටම ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් පිරි ආශිර්වාදමත් දවසක දෙවියන් වහන්සේගේ වචනය අපේ සිත් ප්‍රබෝධමත් කරන පිණිස ස්වාමීන් වහන්සේ අපට නිරන්තරයෙන්ම කතා කරමින් අපි අවදි කරන තැනන් වහන්සේ නැගිට්ටවන තැනන් වහන්සේ අපි උන්වහන්සේගේ වචනය මේ දවසේත් අපේ හදවත්වලට අපි එකතු කරගමු. සෑම තැන්නේම ස්වාමීන් වහන්සේ අප සමකයි. කාටද මේක කියන්නේ? යොෂුව පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ අවසාන කොටසේ අපිට පෙනෙන මක්නිසාද නුඹ යන සෑම තැන්නේම නුඹේ දේව ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටිනසේක. මෝසස්ගේ මරණයෙන් පසු යොෂුවට දෙන පොරොන්දුවක් දෙවියන් වහන්සේ යොෂුවත් එක්ක කරගන්නා වූ ගිවිසුම. යොෂුවට කියන සෑම තැන්නේම මමවත් එක්ක ඉන්න යනවා කියලා. ඒක කොයිතරම් වචනාදියක් දෙවියන් වහන්සේ හැමතැනම අපිත් එක්ක ඉන්නන ඒක කොයිතරම් වටිනා කාරණාවක්ද දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න එක නේද? ඉතින් අපි ස්වාමින් වහන්සේ කොහොමද යොෂුවා එක්ක ඉන්න යන්නේ? කොහොමද යොෂුවාත් එක්ක දෙවියන් වහන්සේගේ මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කියලා අපිට යොෂුවා පොතේ පළවෙනි පරිච්ඡේදය පෙන්වලා දෙනවා. නැගේ පළවෙනි කාරණාව අපි දකිනවා 1:2 පදවල යොෂුවාට ස්වාමින් වහන්සේ කරන නියෝගය තමයි ඔහුත් එක්ක හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය නැත්නම් දෙවියන් වහන්සේගේ වැඩවාසය කිරීම තිබෙන්න නම් යොෂුවාට කියනවා ස්වාමින් වහන්සේ මෙහෙකරු මෝසෙස් මැරුණාන් පසු ස්වාමින් වහන්සේ මෝසස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර වූ යොෂුවාට කතා කොට කියන සේකමාගේ මෙහෙකරු මෝසෙස් මලේ එබැවින් දැන් ඔබත් මේ මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට පෙන්වන එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශය මේ යෝර්දානයේ නිතරම ඵලයල්ල ස්වාමීන් වහන්සේ කියනවා යන්න. දැන් සමහරක් වෙලාවට අපිට හදිසි කාරණාවල් ඇති වුණාම අපි ගමන නැවතිලා තියෙනවා නේද? අපි ඉන්න දැනට වෙලා ওই සමහරක් වෙලාවට කර ගියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. එහෙම නැත්නම් නේද හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. නායකත්වයේ දීගෙන ආපු කෙනා දැන් නැහැ. ලොකු අභියෝගයක් ඉදිරියේ තියෙනවා. ඉතින් යොෂුවා මේකට මුණ දුන්නේ. ඉතින් දෙවියන් වහන්සේ යොෂුවාට කියනවා මෝසෙස් එක්ක හිටියා වගේ. දැන් මෝසෙස් නැහැනේ. ඒුණාට දෙවියන් වහන්සේ ඉන්නවා. නේද? නැගිටලා මේ සෙනගත් එක්ක අඬ ගහගෙන මේ මම පෙන්වන තැනට යන්න. යෝර්දානයේ නැගිටට යන්න. ඔගොල්ලෝ එහෙම යනකොට දෙවියන් වහන්සේ 3:7 පදවල පොරොන්දුවක් දෙනවා. නුඹලා අඩිය තියෙන සියලුම ස්ථාන මා විශේෂ මෝසෙස් කීලෙස නුඹලාට දුනිමි. කාන්තාරය හා මේ ලෙබනන් පටන් මහත් ගංගාව දක්වා ඉතිවරුන්ගේ මුළු දේශයද බස්නාහිර මුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේ. බලන්න ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට කියන ඔයගොල්ලෝ මේක අත්පත් කරගන්න මම මේක ඔයගොල්ලන්ට දෙනවා. නැගිටලා යනවා. නේද? නැගිටලා යන්න සෙනගත් එක්ක එකතු වෙලා යන්න. ඉදිරියට යනකොට ස්වාමීන් වහන්සේ දේශය අත්පත් කරලා දෙනවා. ඔගෙන් පස්වෙනි පදේ කියනවා නුඹට නුඹේ ජීවිතයේ සියලු දවස්වලදී කිසියෙක් නුඹට විරුද්ධව සිටින්න නොහැකි වන්නේ මම මෝසස් සමග සිටියක් මෙන් නුඹ සමගත් සිටිනේ. බලන්න ස්වාමීන් වහන්සේගේ පොරොන්දු. අපිට නැගිටලා යන්න තියෙනවා. අපි නැගිටලා යන්නේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා. මේ වගේම කතන්දරයක් ක්‍රියාපතේ 9 වෙනි පරිච්ඡේදය අපිට පෙන්වලා දෙනවා. නේද? අනිත් අය වෙනුවෙන් අපිට යන්න තියෙනවා. පෞල්තුමා වෙනුවෙන් අනනියස්ට යන්න වෙනවා. දෙවියන් වහන්සේ කියනවා මම පෙන්වන්න තැනට යන්න. එතන ඉන්නවා පෞල් කියලා කෙනෙක්. එයා වෙනුවෙන් යාඥා කළා නේද? දෙවියන් වහන්සේගේ මෙහෙවර කරන අපිට අනිත් අය වෙනුවෙන් යන්න තියෙනවා. එහෙම යනකොට ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ පොරොන්දු වුණානේ මෝසෙස් සමග ඉඳියාම මම නුඹ සමගත් ඉන්නවා. ඉතින් මේ උදෑසන ඔබට තියෙන ආරාධනාව දෙවියන් වහන්සේ නැගිටලා යන්න. යනකොට උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ජේසු පිටයි. සුබ දවසක්.